වාජීකරණ ඖෂධ තියෙනවා 30ක් 32ක් පමණ. නමුත් හොඳම වාජීකරණ හැටියට පෙන්නුම් කරනවා මේ වඳුරු මෑ. එතකොට මේ වඳුරු මෑ වලින් හදන බෙහෙත් ඖෂධ ඉතාමත්ම බලවත්. වැඩි වෙලාවක් ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා කියන්නේ ක්ෂණික මෝචනයට විසඳුම ලැබිලා කියන එකනේ නේ. ලිංගේන්ද්‍රයේ පණ ගැන්වෙනවා. ස්වභාව ධර්මයෙන් දීලා තියෙන ශරීර ක්‍රියාවලියට පටහැනිව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපිට ලොකු ආශ්‍රාදයක් මේකෙන් ලැබෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලැබෙනවා කියන කාරණේ කියන්නේ. ඔව්. අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වෙච්ච මිනිස්සු, ඒ කියන්නේ අපේ අතීත මානවයා තමා අවට ලෝකයේ තුල සිද්ධ වෙන දේවල් පිළිබඳව හොයන්න පටන් ගත්තා. ඈ ඉර පායනවා, හඳ පායනවා, එළිය අඳුර අවුව වැස්ස මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා හෙව්වා. ඒ වගේම තමයි ඔවුන් ඊට පස්සේ තමන් දෙසට හැරිලා තමා කවුද කියන එක හොයන්න පටන් ගත්තා. අන්න එතනදී ඔවුන් තේරුම් ගත්තා මේ ලෙඩ රෝග කියලා ජාතියක් තමන්ට හැදෙනවා. තමන් ලෙඩ රෝග වලින් පීඩාවට පත් වෙනවා කියන එක. අන්න එතනින් පස්සේ ඔවුන් එකන අපේ අතීතයේ හිටපු මිනිස්සු සෝබා දහම පීර පීර ගහකොළ අතරේ යමින් මේ ලෙඩ රෝග සුව කරන්න අවශ්‍ය කරන ඖෂධ මොනවාද කියන එක සොයා යන්න පටන් ගත්තා. ඉතින් එතන ඉඳන් ඒ කියන්නේ අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔවුන් හොයාගත්ත ඒ විශ්ව කර්ම මා හැඟි ඖෂධ අද දක්වා මේක પરම්පරාවෙන් પરම්පරාවට පැවතගෙන එනවා. දැන් ඔය හෙළ ඖෂධ අතරේ තියෙන ඔබ සමහර විට අහලා ඇති වඳුරුමය ගැන. වඳුරුමය කියන්නේත් මේ වගේ ලොකු ඉතිහාසයක් තියෙන ඖෂධයක්ද? වඳුරුමය වලින් මොනවද කරන්න පුළුවන් ඔබ දන්නවද? එදා ඉඳන්ම රාජකීයයන් පාරම්පරික වෛද්‍යවරුන් මේ වාජීකරණ බෙහෙත් හදනකොට වඳුරුමය ප්‍රධාන අමුද්‍රව්‍යයක් කරගත්තා කියලා. අද ඔබ පීඩා විඳින ලිංගික අප්‍රාණිකත්වය සුවපත් කරන්න පුළුවන්, ඊට කදිම විසඳුමක් ලබා දෙන්න පුළුවන් ඉතාමත්ම බලගතු බලකාරක ඖෂධයක් තමයි මේ වඳුරුමය කියලා කියන්නේ. නමුත් ඔබ මේක කොහොමද මේ කාර්යබහුල ජීවිතය ඇතුලේ පාවිච්චි කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. අන්න එතනදී කවදත් ඔබේ නිරෝගීකම වෙනුවෙන් ඉතාමත්ම වටිනා ඖෂධ දායාද කරන කන්ද උඩරටින් එන සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් ඖෂධ නිෂ්පාදන සමාගම කාර්යබහුල ඔබ වෙනුවෙන් මොන්න වඳුරුමය වලින් විශේෂ ඖෂධීය කරලා කැප්සියුල් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ පිලිබඳවත් ඒ වගේම වඳුරුමය වල තියෙන ඉතිහාස කතාව, ඒ වගේම වඳුරුමය වල තියෙන ඖෂධීය ගුණය ගැන කතා කරන්න මාත් එක්ක ඉන්නවා විශේෂ පුද්ගලයෙක්. ඔහු නාරම්මල යෝගරත්න ඖෂධාලේ පාරම්පරික වෛද්‍ය අශෝක සමන්රාජ් මහත්මයා. ඉතින් ආයිබන් ඔබතුමාට. හරි. දැන් හෙළවෙදක මේ එක්තරා කොටසක් එනවා මුඛ પરම්පරාගතව කටින් කට එනවා. තව කොටසක් ඔය රන්පත්වල, තඹපත්වල, ඊළඟට පුස්කොළ පොත්වල අර ග්‍රන්ථාර උඩගත වෙන කොටසක් තියෙනවා. දැන් මේවා ලිව්වේ කවුද? මේ පොත්පත්වල අපි ගත්තොත් බුද්ධදාස රජතුමා වෙන්න පුළුවන්, අපේ රාවණ මහරජතුමා වෙන්න පුළුවන්, ඊටත් කලින් පුලස්ති ඉර්ෂි තුමන්. දැන් මේ අය ලියපු පොත්පත්වල වඳුරුමය ගැන සඳහන් වෙලා නැද්ද? වෛතුමා මේ ඉතිහාසයේ ඇතුලේ වඳුරුමය ගැන මොන වගේ හැඳින්වීමක්ද පොදුවේ මේ හෙළවෙදකම ඇතුලේ තියෙන්නේ? දැන් අපි මුලින්ම ගත්තොත් එහෙම මේක ලොකු වාජීකරණ ස්වභාවයක් ගෙන දෙන ඖෂධය. මේ ඖෂධය ගැන පැරණි රජවරු පවා ලියලා තියෙනවා. එතකොට මේ බුද්ධදාස රජතුමා මේ වාජීකරණ සම්බන්ධව ඉතාමත් බැරෑරුම මේ කටයුත්ත කරලා තියෙනවා. වාජීකරණ ඖෂධ තියෙනවා 30ක් 32ක් පමණ. නමුත් හොඳම වාජීකරණ හැටියට පෙන්නුම් කරනවා මේ වඳුරුමය. බුද්ධදාස රජතුමා. බුද්ධදාස රජතුමා. එතකොට මේ වඳුරුමය වලින් හදන බෙහෙත් ඖෂධ ඉතාමත්ම බලවත්. අපි දන්නා, ඔබ දන්නා මේ වර්ග තියෙනවනේ පොළොන් මෑකියයි, හවරි මෑකියයි මේ ආහාරයට ගන්නවා මේවා. නේද? දැන් එදා සමාජයේ මිනිස්සු මේවා ඔබතුමා කිව්ව විදිහට ওই විස මරලා අර යම් කිසි විදිහකට තමන්ගේ ආහාර වේලටත් එකතු කරගන්න ඇති නේ. ඔව්. මේක ආහාර වේලටත් ගන්නවා. මේක බෝන්චි කරලා වගේ. ආ. ඒ කියන්නේ බෝන්චි රසය ගෙන දෙන කරලක් මේක. ආ. ඉතින් මේකේ ලපටි කරල් කැම සුදා යදා ගන්නවා. වෛතුමා දැන් කෙනෙකුට කියන්න පුළුවන් හරි දැන් වඳුරුමය ගත්තට පස්සේ මොකක්ද ඇඟ ඇතුලේ සිද්ධ වෙන්නේ, කොහොමද ලිංගික අප්‍රාණිකත්වය නැති වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒකට ඔබේ හෙළවෙදකමට අදාළව පිළිතුරක් දෙන්න. මේක ගත්තාම මේ ශුක්‍ර ස්තම්භ කිරීමේ හැකියාව කියලා කියන්නේ ශුක්‍ර ඝනත්වය පත් කරනවා. ඒ කියන්නේ
සුප්‍රබල රඳවා ගැනීමේ ශක්තිය ඇති කරනවා. හා. ඒ කියන්නේ දැන් ඔය සමහර අය කියන කතාවක් තමයි මේ ධාතු පිට වුණාට පස්සේ කිසි උපගතියක් නැහැ. නිකන් වතුර වගේ. නිකන් වතුර වගේ යනවා. එතකොට අන්නේ උපගතියෙන් කියන වතුර වගේ තියෙන ශුක්‍ර තරලමේ ස්වභාවයක් ඝන බවට පත් වීමක් ඇති කරනවා කියන එක නේද කියන්නේ. ස්වභාවයක් ඝන බවට පත් කරනවා. හා. ඝන ස්වභාවයක් පත් කරපුවම මේක ඉක්මනින් පිට වෙලා යන්නේ නැහැ. එයාට වැඩි වේලාවක් යනවා මේක රත් වෙලා එළියට යන්න. ඒ කියන්නේ වැඩි වෙලාවක් ලිංගිකව හැසිරීමේ හැකියාව ලැබෙනවා. හැසිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේක රත් වෙන්න ඕන. ආ. එතකොට සුරාන්තයට පත් වුණාට පස්සේ තමයි දියකරලා හැරීමේ ස්වභාවය ඇති කරවන්නේ. එතකන් ශුක්‍ර ඝනත්වයට පත් වෙලා තියෙනවා. දැන් වැඩි වෙලාවක් ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා කියන්නේ ක්ෂණික මෝචනයේට විසඳුම ලැබිලා කියන එකනේ නේ? ඔව් ක්ෂණික මෝචනයේට විසඳුම ලැබිලා. ආ. ඉතින් මේ බෙහෙතේ තියෙන ගුණාත්මක භාවය ඉතාමත් බලවත්. අනික් කාරණේ අපි අතක් හෙලෙව්වත් නේද? අපි ඇස්පිල්ලන් ගැහුවත් මේ හැම දෙයකදීම අපේ ශරීරයේ පුරා දිවෙන ස්නායු පද්ධතිය තමයි වැඩ කරන්නේ. ඔව්. ස්නායු ටික දුර්වල වුණොත් සියලු ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වෙනවා. දැන් මේ වඳුරුමේ හරහා ස්නායු පද්ධතිය සක්‍රිය වීමක් සිද්ධ වෙනවද? වඳුරුමා කියන්නේ ඇඟේ ශක්තිය ගැන දෙනතර ඇඟේ ශක්තිය අපිට වැඩිපුර මේ වඳුරුමා තුලින් ගෙන දුන්නාම අපිට මත් ස්වභාවයකුත් ඒ තුලින්ම ලැබෙනවා. ඒතර බලගතු වාජීකරණ බෙහෙත්වල එක ලක්ෂණයකුත් එනවා නේද? ඔය සාමාන්‍ය ටිකක් මත් වෙන එක නේද? ඔව්. හා නැත්තම් එහෙම බෑනේ. ඔව්. ඒ මත් ගතියක් එද්දි තමයි අර ලිංගික ආශාවන් වැඩි දියුණු වෙන්නේ. එතකොට මේ බෙහෙතේ තියෙන වටිනාකම ඒකයි. මේක ලිංගේන්ද්‍රයේ පණ ගැන්වෙනවා. එතකොට රුධිර සංසරණය හොඳින් වැඩ කරුවොත් තමයි අපේ නාඩිය බලවත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අර පුරුෂ ලිංගයට වැඩි රුධිර ධාරාවක් මේ ධාරාවක් සමන් කරන්න ඕන. සැපේනවා. ඒ අවස්ථාවේදී ඒ ඒ ඒ තන තියෙන නාඩිය බලවත් කරන්නේ ඒකෙන් තමයි. දැන් නංගන් කියන්න අවශ්‍ය නැහැ. වෙළඳ පොලේ ඔය පුවත්පත් දැන්වීම දාලා තියෙනවා මෙච්චර කාලෙකින් ලිංගික ප්‍රාණවත් බව ඇති කරලා දෙනවා කියලා. එතනදී මොකද්ද වෙන්නේ? දැන් මේ ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහනේ ඈ. අර වැඩි රුධිර ධාරාවක් නේද? පම්ප් කරලා දෙනවා. ඒක හරියට කෘතිමව සිද්ධ වෙන දෙයක්. ඔව්. ක්ෂණිකව දෙන එකක් ඒක. ඒ කියන්නේ ශරීරයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියට පටහැනිව වෙන දෙයක්. නමුත් මේ වාජීකරණ බෙහෙත්වල වඳුරුමෑ වගේම අනිකුත් වාජීකරණ බෙහෙත්වල තියෙන විශේෂත්වය තමයි අර ලේ ධාරාව නේද? රුධිර ධාරාව අර નિયમિત ප්‍රමාණයට ක්‍රමවත්ව තමයි වැඩි කරලා දෙන්නේ ක්‍රමවත් කරලා ඒක මේ ශරීර ක්‍රියාවලියට සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයෙන් දීලා තියෙන ශරීර ක්‍රියාවලියට පටහැනිව සිද්ධ වෙන දෙයක් නෙමෙයි ඒකත් කියන්න ඕනේ අර ලේ පම්ප් කරන එක හරි විදිහට ක්‍රමවත්වයක සිද්ධ කරනවා કૃતિම බවකින් තොරව නේද වයිතුමා දැන් මේ පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය ශනික මෝචනය මේ වඳුරුමෑවල තියෙන ඖෂධීය ගුණයෙන් සුවපත් වෙනවා වගේම අනික් කාරණේ මේ කාන්තා පාර්ශවයට අදාළවත් මේකේ ලොකු ගුණාංග ටිකක් තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඔව්. මෙහෙමයි. කාන්තා පක්ෂයට මේකෙන් තියෙන්නේ කාන්තාවන් බොහොම අලසකමින් මේ අවස්ථාවේදී කටයුතු කරනවා. කියන්නේ හැඟීම් විරහිත බව වගේ නේද? ඒතර පුරුෂයාට ඒ ආශාවක් නැහැ. කාන්තාවන් එක එක ප්‍රශ්න දාගෙන ඔළුවට ඒ වගේ ගත කරන කාලවල තියෙනවා. මම මේ කෙටියෙන් කියන්නේ. ඒතකොට දරු ඵල ලබා ගැනීමටත් පුරුෂයාට මේක මේ අයිතිවාසිකමක් වෙනවා හොඳ දරුවෙක් ලබා ගැනීමට බාහිරයාගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා එතකොට මේ පුරුෂයා මේ බෙහෙත් අරගෙන මේ ලිංගික ක්‍රියාවලිය යෙදෙද්දී අනිවාර්යෙන් දරුවෙක් හටගැනීමේ ශක්තිය මේ පුරුෂයාට තියෙනවා දැන් ඔබතුමා අර කාන්තාව ගැන කිව්වනේ එතකොට මේ උසප් චක්‍රයේ ඇති වෙන යම් යම් අක්‍රමිකතාත් මේ හරහා දුරු වෙනවද ඔව් උසප් චක්‍රය හරියට ක්‍රමවත්ව තියෙන්න ඕන දරුවෙක් ලබා ගැනීමේ හැකියාව ඇති කරවන්න. එතකොට උසප් චක්‍රයේදී එයා අක්‍රමවත් මේ උසප් චක්‍රය සිද්ධ වෙනවා නම් දරුවෙක් ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ දරුවෙක් ගැබ් ගැනීමේ හැකියාව ඇති කරවන්න එයා ගබ්සා බවට පත් වෙනවා. සැරින් සැරේ එයා ගබ්සා බවට පත් වෙනවා. නමුත් මේ බෙහෙත තුලින් බාහිරයා හෝ පුරුෂයා වඳුරුමෑ තුලින් ඔව් වඳුරුමෑ තුලින් ගත්තාම ඒගොල්ලන්ට මේ ශුක්‍ර ස්තම්භ කිරීමේ සහ ශුක්‍ර නිපදවා ගැනීමේ සහ ශුක්‍ර රඳවා ගැනීමේ හැකියාව මේ බෙහෙත තුලින් ඇති කරනවා. ඒ කියන්නේ ස්තම්භයක් කියන්නේ රඳවා ගැනීමක්. ගල් කිරීමක්. ඒ කියන්නේ ඒක මේ තද කිරීමක් ඇති කරනවා. ඉතින් ඒ තුලින් අපි ලබා ගන්නා වූ මේ තත්ත්වයන්දී අපිට ලොකු ආශ්‍රවාදයක් මේකෙන් ලැබෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලැබෙනවා කියන කාරණේ කියන්නේ. ඔව්. ඒ වගේම ඔසප් චක්‍රය නියම ක්‍රමවත් වෙනවා. මම කිව්වේ ඒකයි ඒ අවස්ථාවේදී සමහර කාන්තාවන්ට මේ අලස බවින් තොර වෙනවා. මේක අලස බවින් තොර වෙන්නේ නැහැ. පුරුෂයාටත් අලස බවින් තොර වෙන්නේ නැහැ. මේක හොඳ උද්දීපනයක් ස්නායු පණ ගැන්වීමක්
ස්නායු බලගැන්වීමක් ඒක මානසික තෘප්තිය ශාරීරික තෘප්තිය ඇති වෙලා හොඳ තත්ත්වයක් බවට පත් වෙනවා දැන් සෝබා දහම හැම මොහොතකම උත්සාහ කරන්නේ ඇයගේ දරුවන් මනුෂ්‍ය වර්ගය ඇතුළු සියලු සත්ත්ව වර්ගය ජීවත් කරවන්නනේ ඒ හින්දානේ මේ හැමදේම ස්වභාව ධර්මයේ අපිට දීලා තියෙන්නේ මේ ගහක් වල මේ වතුර ටික මේ ඔක්සිජන් වායුව හැමදේම ඒ වගේම තමයි මනුෂ්‍ය වර්ගයාට හැදෙන සියලුම ලෙඩ රෝග වලට අදාළ ඖෂධ ටිකත් ස්වභාව ධර්මයා මේ වෙනකොට ගහක් වල අතරේ නිර්මාණය කරලා ඉවරයි වයිතුමා නේද එතකොට කෙනෙක් තමන්ගේ ලෙඩ ටික සුව කරගන්න විශේෂයෙන්ම මේ ලිංගික ජීවිතයේ ප්‍රශ්න ගැටළු සුවපත් කරගන්න දේශීය හෙළ ඖෂධ පාවිච්චි කිරීමේ තියෙන වැදගත්කම මොකද්ද මට අවසාන වශයෙන් කෙටි පිළිතුරක් දෙන්න. ඔව්. අපි මේ එක එක රටවල් වලින් එන බෙහෙත් අපේ ශරීරය තුලට ඇතුල් කරගන්නේ නැතුව අපේ දේශීය නිෂ්පාදකයන් ආ කොච්චර දේශීය නිෂ්පාදකයනවද මේ ශාක සාර වලින් හදන. දැන් මේ වඳුරු මෑ බලන්න. මේ වඳුරු මෑත් මේ හොඳ ප්‍රොඩක්ට් එකකින් ගහන බෙහෙතක් තියෙනවා. ඔව්. යම් මේ හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා. එතකොට අපි මේ එක එක රටවල වලින් ගත්ත අපි කිසිම නාම මාත්‍රයක් දන්නේ නැති අපි බෙහෙත් අරගෙන අපේ ශරීරය ජීවිතේ කෙටි කර ගන්නට වැඩිය හොඳ නැද්ද අපි මේ දේශීය ඖෂධ වලින් අපේ ශරීරය පූර්ණ කරගන්නේ ගස් කොළ පොතු මුල් පළතුරු අපේ ශරීරය තුලට ඒවාල තියෙන සුවරස අපේ ශරීර තුලට मानसिक रोगी ගොඩාක් ඉන්නේ බරම මානසික රෝගී. ඉතින් මොකද මානසික තත්ත්වයට එවන් දේවල් වලින් පැටලෙලා තියෙන්නේ. අපි මේ ගන්න විසිතුරු කෑම වලින්. අපි මේ ගන්න විෂ සහිත ආහාර වලින්. ඉතින් මේ ආහාර අපි නවත්තලා අපි දේශීය ආහාර වලට ඖෂධීය ඖෂධීය ආහාර වලට අපි යොමු වෙනවනේ. ඒක තමයි වැදගත්ම දේ. වැදගත්ම දේ. හරි. ඉතින් මේ වඳුරු මේ කිව්වහම දැන් නමක් ටිකක් අමුතුයි ඈ. සත්වයෙකුගේ නමින් තියෙන්නේ. හැබැයි මේ ඖෂධයේ පිටුපස මහා ලොකු කතාවක් තියෙනවා ඉතිහාසයක් තියෙනවා සුවපත් කරන ලිංගික ජීවිතයට අදාළව සුවපත් කරන විශාල රෝග තත්ත්ව සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් ඖෂධ නිෂ්පාදන සමාගම කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබ සඳහාම මේ නිෂ්පාදනයේ හදලා තියෙන කැප්සියුල් එකක් විදිහට ඇත්තටම ඔවුන් කියන විදිහට මේකේ කැප්සියුල් 60ක් පමණ අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේකේ ලේබල් එකේ සඳහන් කරලා තියෙනවා මේකට ලැබිච්චි තත්ත්ව සහතික GMP සහතිකය ඊළඟට හසාප් තත්ත්ව සහතිකය ලැබිලා තියෙනවා මේ ලේබල් එකේ එකක් සඳහන් කරලා තියෙනවා. මොකද ඖෂධවල ගුණාත්මය සම්බන්ධයෙන් ඇත්තරම ඔබට අද ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තියෙනවා. ඔවුන් අපට කිව්ව විදිහට මේවා ඇත්තරම මේ 100%ක්ම ස්වාභාවික ඒ කියන්නේ මේ නැවුම් වඳුරු මෑ ඒ කියන්නේ පිරිසිදුම වඳුරු මෑ පාවිච්චි කරලා තමයි මේ කැප්සියුල් එක වුන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක ගන්න ඕනේ નિયમિત මාත්‍රාවක් තියෙනවා. අපි තිරේ දැම්ම දුරකතන අංක ඒවට කතා කරන්න ඒවට කතා කරලා ඔබට ඒ වැඩි විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. WhatsApp අංකයක් දැම්මා ඒකට පුළුවන් ඔබට අදාළ ඒ ඇනවුම Tamanට කොච්චර සංඛ්‍යාවක් ඕනද මේ කැප්සූල් කියන එක මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් හැටියට ලබන්න ඔබ රටේ ලෝකේ කොහේ හිටියත් ඔබ ඉන්න තැනටම ගෙන්වලා දෙයි සෙන්කඩගල natural product ඖෂධ නිෂ්පාදන සමාගම. ඉතින් වෛද්‍යතුමා ඔබතුමා ඉතාම හොඳ දැනුම්මත් කිරීමක් කෙරුවා. බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් වඳුරු මෑ ගැන මේකේ ඖෂධීය ගුණ සම්බන්ධයෙන් යම් කිසි විද්‍යාත්මක දැනුමකුත් ඒ හරහා ඔබ ලබා දුන්නා වඳුරු මෑ සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්. හරි. ආයිබෝ